එයාගේ ওই වගේ පටලැවිලි මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ වුණාට මේක ඒ වගේ જાති එකක් නෙමෙයි තිස්ස. මියා ওই ලැජ්ජ නැති වැඩ කර කර රුපියල දෙක හොයන්න පටන් ගත්තේ ඔය පටලැවිල්ලත් එක්ක. කවුද දන්නේ මේ හරක බැඳපු ගෑණියෙක් එක පැටලිලාද කියලා? එහෙම සැකයක් තියෙනවා නම් කරන්න ඕනේ. හොයලා බලලා කරන්න ඕන දේ කරනවා මිසක් රෑක් දවල්ක් නැතුව ඕල්ලෝල් ඉන්න එක නෙමෙයි අරුන්දති. කවුරු වෙන්නේද මේ රජා? එහෙනම් කාටද දොර ඇරියේ? බල්ලබුරන්නේ කාටද කියලා බැලුවා. එහෙම බල්ලබුරුපු කලියේ දොරක් ඇල්ල බලන්න හොඳ වෙලාවද මේක? දෙකටත් කිට්ටුයි.
අශෝක ඔයා මේක දැක්කද මොකද්ද ස්වාමියා පහර දුන්නා කියලා රෝහල් ගත වූ වෘත්තීය සමිති නායකයා මත්පැන් බී රෝහලේ යකා නටලා සාතු සේවකයටත් පහර දීලා සාතු සේවකයා රෝහලේ වෘත්තීය සමිති නායකයා පොලිසිය මිනිහා පුදුම යූනියන් ලීඩර් කෙනෙක් නේ ඒ පුදුම යූනියන් ලීඩර් වෙන කාගේවත් නෙවෙයි ඔයාගේ මගේ ඇයි යන්නේ මී අර හොරණ ෆැක්ටරි මිනිස්සයානේ ඔවුනෙන්න ඔය මෙහෙම සිද්ධියකින් දැනගෙන හිටියේ නැද්ද පිරිසක් මට බලෙන් පෙව්වා වෘත්තීය සමිති නායකයා කියයි මේක මාර වැඩක් නේ ආශෝක ඇත්තටම ඔය මෙහෙම සිද්ධියකින් දන්නේ නැද්ද නෑනේ එතකොට මේකේ ස්වාමියා කියලා දාලා තියෙන්නේ කාටද සමරසිංහට හරි එහෙම නැත්නම් එහේ ෆැක්ටරි මැනේජර්ට හරි වෙන්න ඇතිනේ මං ඉතින් වාගේ ස්වාමියානේ අනේ වේලු කරන්න එපා අශෝක අපි ෆැක්ටරි නමත් පත්‍රේ වැටලා තියෙන එකේ පොඩක් සමරසිංහට කෝල් එකක් දාලා අහන්නකෝ මේක ඇත්ත නැත්නම් මොකද්ද කියලා මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් ඒක මට කෝල් කරලා කියනෝනේ වාසුකි අපි ඇඟිල්ලෙන් යන යනගෙන අහන්න ඕනේ නෑනේ අපේ ෆැක්ටරි නමත් මේ පත්‍රේ වැටලා තියෙද්දි කොහොමද නොදැක්ක වගේ ඉන්නේ මම දැන් හෙඩ් ඔෆිස් එකට යනවානේ බලමු අනේ මන් දන්නේ අශෝක ඒක හන දෙයක් බේබි. ඔය සුකුරුත්තන් නැතත් බේබි තින් අතින් ඇඹුවා වගේ. Thank you my dear. මම බුල වුණාට එන්න මම හරි අරගෙන. අද කැම්පස් එකේ මොකක් හරි උසවැද්ද බේබි? නෑ දුම් ඇඳගෙන ඉන්න සෑම්පලේ දැකලා මට අහන්න හිතුනේ. මේ වඳිනවා දන්නේ පාටිස් වලට. ඔගොල්ලෝ හරි ගොඩේ. අද මොකක් කරේ ෆන්ක්ෂන් එකක්ද මේ දෝ? නෑ අම්මි. ඇයි එහෙම වෙන්නේ? නෑ මම මේ හුවේ ඇඳුමටයි මේකප් එකටයි. ඇයි අම්මි? Too much'ද? කැම්පස් එකට නම් too much. මේවත් ඉතින් කොහරි අඳින්න බෑ අම්මි. හැමදාම ෆන්ක්ෂන්ස් නැහැනේ. තාත්තට බරක් වෙනව. කන්නෙන්නු. කොහොමද ඇරලා දාන්නකෝ? බලන්නකෝ මේ මේකප් එක. හරිම වැඩි. ඔයාට තියෙන මේකප් කරන්න ඕනේ මූණක් නෙවෙයිනේ. අයින් කරගන්න ඔය මේකප් ටික. කැම්පස් නේ ළමයෝ යන්නේ. ඔයාට වැඩක් නැහැ නේ අනම්මා. ඔයා වගේ වැඩක් බලා ගන්නකො. එතන හිනා වෙන්න තියාගත්ත. ගෙදරටත් මේකප් දාගෙන ඉන්නයි එළියට ඇදි මට මේකප් දාන්න එපා.
අපිට අපේ කැම්පස් එක කියන්නේ කකුළු න්‍යාය කියලා. මියුරු කොහෙද යන්නේ මේ ළඟට ළඟකට කියන්නේ මේ අහපැත්තට අම්මා කියන්නේ මට තවත් ඔයාගෙන මිරුට හංගන්න කියලා තිස්ස. එයා දැන් පොඩි ළමෙක් නෙමෙයි. ඔයා ඒ වයසේදී කසාදත් බඳලා. එයාට දැන් හැමදේම තේරෙනවා. එදා හිටපු මිරු නෙමෙයි ඔය ඉන්නේ. මට තේරෙනවා රොන්දති. කමක් නැහැ. ඔයාට හොඳයි කියලා හිතෙන් දෙයක් කරන්න. හැබැයි මේ විස්තරය වපුතාලා කිව්වට පස්සේ මට තවත් ඔයාලා ළඟ ඉන්න බැරි වෙයි අරන්දති. මේක ඔයා මීරුට කියන්න ඕනේ. ඒකටත් හිත අදාගෙන. මට කොහෙන්වත් සැනසීමක් නැහෙනේ දෙයියනේ. හලෝ මන් තිසේර සර්. ඔව් කියන්න. සර්ට අර යූනියන් කාර්ය ගැන අලුත් ආරංචියක් ආවේ නැද්ද? අලුත් ආරංචියක් කිව්වේ? එයක ඊයර හොස්පිටල් එකේදී කන බොදේ වගේ බීලා ඇටෙන්ඩන්ට් කෙනෙකුට ගහලා සර්. දැන් ඇටෙන්ඩන්ට් හොස්පිටල් එකේ මූ පොලිසිය. මට පේන හැටියට සර් ඇටෙන්ඩන්ට් කාර්ය හදන්නේ මූව හිර කරන්න. අන්තිමට උනේ සේට කපු වලේ උවැටිච් එක. හෙලෝ සර්. මං අහගෙන ඉන්නේ. වැඩේ කියන්නේ සර් ඊයේ රෑ දෙකොඩ හරි ජාමේ වෙච්ච දේ. අද උදේ පත්තරේ වැටිච්ච එකනේ. මිනිහා කියන්නේම කට්ටියක් ඇවිත් මිනිහට බලෙන් පෙව්වා කියලා සර්. දැන් ඔයගොල්ලෝ ඊගෙන හොයලා බැලුවේ නැද්ද? මොනෝ හොයලා බලන්නද සර්? මූ ඊයර වාට්ටුවෙන් පැල්ල කට්ටියක් එක්ක සැට් වෙලා අඩියක් ගහලා තිනවා. ඇටෙන්ඩන්ට් මේක දැකලා පත්තු කළාට තමයි ඒ මිනිහත් එක්ක මූ පැටලලා තියෙන්නේ. දැන් මොකද්ද ඊළඟට වෙන්නේ? අද උසාවි දානවා සර්. ඇටෙන්ඩන්ට් කාර්යයටත් ලොකු කේස් එකක් නැති ඉඳා අපණන් හම්බ වෙයි. හොඳයි තිසර. කතා කරාට බොහොම ස්තුතියි.